ඕ මට දැන් ඒකට නම් කියන්න තියෙන්නේ මේ ඕක ඇවිල්ලා අර දැන් සමාජ මාධ්‍ය වල කල්ට් එකක්. ඒ කියන්නේ කවුරු හරි හොරකමක් කළා අහු වුණාම, එහෙම නැත්නම් කවුරු හරි නිශ්චිත චෝදනාවකට අහු වුණාම, ඕක මට මතක හැටියට මේ පොදු ජන එක්සත් පෙරමුණේ කවුරු හරි හොරකමකට අහු වෙච්ච වෙලාවේ අත්හදා බලපු එකක්. ඒක මාධ්‍ය කැම්පේන් එකක්. අපි දන්නවා මේ මාධ්‍ය කැම්පේන් එක කරේ කවුද කියලා. මං හිතන්නේ ඔබතුමත් දන්නවා ඇති කියලා. මේ ඒ කැම්පේන් එකට අනුව අර ඇත්ත කාරණාව වැසීම සඳහා ලංකාවේ ජනප්‍රිය ඉහළ පෙළේ ඉන්න කණ්ඩායමකක නමක් ඒකට ආදලා අර නිවුස් එක දියාරු කරලා දානවා. එතකොට ඔය කාන්තාවගේ හොරකම වහගන්න ඕනේ කණ්ඩායමක් මාධ්‍ය මෙහෙයුමක් විදියට. ඒක නිකන් මිනිස්සුන්ගේ ඔළුවේ මේක බොරුවක්. ඒ කියන්නේ එතකොට දැන් මේ ලිස්ට් එක බොරු කියලා මම කියනකොට අර නිවුස් එකත් බොරු වෙනවා. ප්‍රිමාලිගේ හොරකමත් බොරු වෙනවා. ඇයි මමත් කියනවා බොරු කියලා? රටේ ඉන්න වොයිස් එකක් තියෙන හැමෝම බොරු කියනවා. ඇයි මේකේ වසන්ත සමරසිංහ ඉන්නවා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ඉන්නවා, විශේෂඥ වෛද්‍යවරු ඉන්නවා. දැන් මේ ඔක්කොම මේක තැන් තැන් වලින් බොරු 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 කියලා ගැහුවාම බොරු වෙන්නේ ලිස්ට් එක විතරක් නෙවෙයි, ප්‍රිමාලිගේ හොරකමත් බොරු වෙනවා. දැන් ඒ නිසා මේ මෙහෙයුම ඉතා පැහැදිලිව මාධ්‍ය මෙහෙයුමක්. මේ ඇත්ත කතාව වසන් කිරීම සඳහා යම්කිසි සමාජ මතයක් තියෙන කණ්ඩායම් වල නම් ඇඳලා අර කතාවට අනියම්ම බොරු කියන ප්‍රචාරය ලබා දීම සඳහා. ඉතින් ඒ වගේ මාධ්‍ය න්‍යායන් තියෙනවා. නමුත් මම සතුටු වෙනවා ඇත්තටම. ඒ කියන්නේ අර නම් ලිස්ට් එකේ මාව වැටිලා තියෙන්නේ මේ මෙහෙයුමට අනුව කිසියම් හඬක් තියෙන රටේ පුද්ගලයෙක් විදියට කවුරු හරි තේරුම් අරන් තිබීම සම්බන්ධයෙන් මම හිතන්නේ මට තියෙන එක සම්බන්ධයෙන් සතුටක් විතරයි. ඉතින් ඔය මාධ්‍ය මෙහෙයුම සම්බන්ධයෙන් ඉතින් අපි කලබල වෙන්න ඕනේ නැහැ. මේවා පිළිබඳව ඇත්ත තොරතුරු දැන් ඕනනම් කෙනෙකුට මේක ඇත්තද බොරුද කියලා දැනගන්න ඔය අන්තර්ජාලයේ ෆැක්ට් චෙකර්ස්ලා කියලා જાතියක් ඉන්නවා. ඔබට මේ තොරතුරු ගහලා බැලුවාම මේ අන්තර්ජාලයේ මේකේ ඇත්ත කරුණු ටික තියෙනවා. ඉතින් ඕක මම බොරු 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 කියලා කියන්නේ නැහැ මම. මොකද එහෙම කිව්වහම ප්‍රිමාලිගේ හොරකමත් බොරුවක් බවට පරිවර්තනය කිරීමට මම දායක වෙනවා. මම සතුටු වෙනවා මේ ලිස්ට් එකට මාව තෝරා ගැනීම සම්බන්ධයෙන්. ඔව් පැහැදිලිවම මම කියන්නේ මේකේ න්‍යායාත්මක කොටස මම දන්නේ නෑ මේ ලිස්ට් එකේ ඉන්න කීප දෙනෙක් මේකට සම්බන්ධද නැද්ද කියලා. මම දන්නවා මම ප්‍රිමාලිව දන්නෙත් නෑ, අඳුරන්නෙත් නෑ, ප්‍රිමාලිගේ හොරකම මොකද්ද කියලා දන්නෙත් නෑ. මට තාම ඒක තේරුම් ගන්නත් බෑ. හැබැයි මේ මාධ්‍ය හැසිරීම, සමාජ මාධ්‍ය හැසිරීම වනාහි සැලසුම් සහගත න්‍යායාත්මක ක්‍රියාවලියක්. ඒ න්‍යායාත්මක ක්‍රියාවලියට මම අහුවෙන්නේ නෑ. මොකද මම මේක බොරුයි කියලා ඕනවට වඩා කියන්න ගියාම ප්‍රිමාලිගේ හොරකම බොරුවක් බවට පරිවර්තනය වෙලා සමාජයේ තේරුම් ගන්නවා ප්‍රිමාලි හොරෙක් නෙවෙයි කියලා. ඒ නිසා මම ඒකට අහුවෙන්නේ නැහැ. මේ ලිස්ට් එකට මාව තෝරා ගැනීම සම්බන්ධයෙන් මම සතුටු වෙනවා. මොකද ඒකෙන් කියවෙන්නේ රේටින් වල ටිකක් උඩ ඉන්න මිනිස්සෙක් ලංකාවේ මම කියලා. ඒකට ස්තුතියි කවුරු හරි මගේ නම ගත්තට.